Hela innan. කර්මාන්ත දියුණු කිරීම සඳහා කල හැකි විශාල වැඩ කොටසක් තියෙනවා. අපිට විශාල අමුද්‍රව්‍ය තොගයක් තියෙනවා තව අත ගහපු නැති. ඉතින් මේ වයින් අපි මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න අවශ්‍ය දේවල් කරන්න මහා කල හැකි වැඩ කොටස අති විශාලයි. ඒක මම බොහොම ආදරෙන් බාරගත්ත මම ඒක ආදරෙන් කරනවා. ඔව් එතකොට හිටපු අමාත්‍යවරයාට මොකද උනේ? දන්නේ නැහැ ඒක ඉතින් ඒ තුනගෙන් අහන්න ඕනේ ඒක ඉතින් මාගේ කාරණය. දැන් මෙහෙම දෙයක් තියෙනවානේ ආණ්ඩු පක්ෂයේ සම්බන්ධ වෙනත් පක්ෂ 11ක ඉදිරි ඇතරම ආණ්ඩුව හරියමකට ගන්න ඕනේ කියලා මේ මාධ්‍යවල විශාල ආන්දෝලනයක් පුරුදු දෙන විදිහට ඇතරුණා. ඒතකොට මේ සම්බන්ධයෙන් විනය ක්‍රියා මාර්ගයක්ද ඔය අරන් තියෙන්නේ? මම දන්නේ නැහැ ඒක. මම ඒක ගැන මගේ අදහසක් නැහැ. ඒ ඔබතුමා කර්මාන්ත රාජ්‍යමන්ත්‍රී කර්මාන්ත අමාත්‍ය කර්මාන්ත ඇමති කැබිනට් ඇමති. ඒ ඔබතුමාට වගකීම් සම්භාරයක් තියෙනා නේද? මට ඒක හරි පුරුදුයි. මම පටන් ගත්තේ ඉස්සල්ලාම සමෘද්ධි ග්‍රාම සංවර්ධන පාර්ලිමේන්තු කටයුතු ක්‍රීඩා යෞවන කටයුතු ඇමති නියෝජ්‍ය මුදල් ඇමති හැටියට මට ඒ නිසා මේක පොඩි එකක් පොඩි ඊට පස්සේ මම බලගත්තේ කෘෂිකර්ම පසු සම්පත් සමෘද්ධි කර්මාන්ත මේ සියල්ල එක අමාත්‍යංශයක් හැටියට මම බාර අරගෙන වැඩ කරා ඉන්න මට කොහොරුයි මේක මට පොඩි යා දැන් මේ ඩොලර් ප්‍රශ්නෙත් එක්ක මේ නෑ ඩොලර් ප්‍රශ්නේ බේර ගන්න බොහොම ලේසි ක්‍රම මාර්ග කීපයක් තියෙනවා. ඩොලර් ප්‍රශ්නේ විසඳ ගන්න අමාරු නෑ. ඒ ආණ්ඩුව මේ වෙනකොට ඇනිලා තියෙන්නේ මේ ආණ්ඩුව ගොඩක් ආණ්ඩුව ටික පහසු සත්‍යයකට පත්ලා තියෙනවා. හැබැයි මේක වෙනස් කර ගන්න පුළුවන් බොහොම ලේසි. ඔව් නම් තව කී දෙනෙකුට මේ ඇමතිකම් දුන්නද? දැන් ඔබතුමාටයි තවකම කී දෙනෙකුට ඇමතිකම් දුන්නද? අදද? ඔව්. අද නෑ බෑ ඇමතිකම් දෙකක් මාරු කරා. මේ පවිත්‍රාවන්‍ය ආරච්චේ ඇමතිතුමියගේ ගාමිණී ලොග්ගේ ඇමතිතුමාගේ ඒක තමයි මම ඒක හරියටම දන්නේ නැහැ. ඒ එකක් පවිත්‍ර ඇමතිතුමිට දුන්න එකක් ලගාමෙන් ලොග් ඇමතිතුමා. ඔව් නමුත් මෙහෙමයි දැන් ඔබතුමාට කර්මාන්ත අමාත්‍ය ධුරේ ලැබුණාට අපි දැක්ක පහුගිය දවස්වල ආණ්ඩුව තීරණය කරනවා මිලියන 200ට වඩා මිලියන 300ට වඩා උපයන අයට අනිවාර්යයක් පනවනවා. මේ යෝජනා අධිකරණයෙන් ප්‍රබව වුණා. නමුත් එවැනි යෝජනාවක යව කර්මාන්ත කරුව නගා සිටවන්න බැරි වෙනවා නේද? නැහැ ඒක එක් වරක් පමණක් කරන මේ යෝජනාවක් හැටියට මේ ගෙනාවේ මේ පවතින මුදල් අර්බුදය සඳහා මුදල් මේ අමාත්‍යංශය දැක්ක එක්තරා විසඳුමක්. ඉතින් එහෙම යෝජනාවක් මේ වගේ වෙලාවක කරන්න වෙනවා. මේ වගේ වෙලාව දැන් ඇමරිකා එක්සත් ජනපදයේ ගෙදර ඉන්න රාජ්‍ය සේවකයන්ට 140යි පඩි ගෙවි. අපි 100ක් ගෙවුවානේ. මහා බ්‍රිතාන්‍ය ගෙදර හිටපු රාජ්‍ය සේවකයන්ට කෝටා මේ රොටේෂන් එකට කැඳවුණට ගෙදර හිටපයට 140යි ගිහුවා. අපි සේරම ගෙව්වානේ. ජපානය 2016 වැඩි කරපු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පැඩීම සම්පූර්ණයෙන් කපලා අයින් කරා මේ කෝවිඩ් නිසා. අපි එහෙම කරේ නැහැනේ. ඉතින් ඒ නිසා එක එක විදිහට කරන්න මේ අර්බුදේදී අපි පුළුවන් තරම් මේ සාමූහිකව ඉඳගෙන මේ ප්‍රශ්නේ විසඳ ගන්න වැඩ කටයුතු කරන්න. දැන් සුළු පක්ෂ ටික එකමඩවත් කිව්වද මේ ඔබතුමාට නව අමාත්‍ය ධුරය දෙන්න හේතුව මොකද්ද මේ මෙන්න මේ මෙයා මෙන්න මේ විදිහට වැඩ කරන්නේ? නෑ මම මේ ආණ්ඩුවේ ඉන්න ජ්‍යෙෂ්ඨ මේ මන්ත්‍රීවරයෙක්. මම කැබිනට් ඇමතිවරයෙක් හැටියට ගත්තොත් මම ඔය අගමැතිතුමාට ඒ ළඟ දිනේ අගමැතිතුමාගේ ළඟට ඉන්න මේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉස්සරහා ඉන්න ඇමතිවරයෙක්. ඉතින් ඒක නිසා ඒක කල්පනා කරන්න නැති ජනාධිපතිතුමා. ඒ කියන්නේ ඔබතුමාට මේ දැත්තත් ප්‍රමාද වැඩි මේක දෙන්න නෑ මම එහෙම හිතන්නේ නෑ. ඉතින් අපි මේ මෑත කාලේනේ ආවේ ආ මේ පොදු ජන පෙරමුණට. දැන් සුළු පක්ෂ ටික ඇමතිතුමා නැතුව දැන් විමල් විරංශ ඇමතිතුමාගේ ඒ අසුව පුරවන්න ඔබතුමාට හැකි වෙයිද? කාගේවත් අඩුවක් මට පුරවන්න ඕනේ නැහැ. මගේ හැකියාවක් තියෙනවා, මගේ දක්ෂතාවයක් තියෙනවා, මට දර්ශනයක් තියෙනවා, මට වැඩ පිළිලක් තියෙනවා, මම ඒක කරනවා. කාගේවත් අඩු පුරවන්නේ ඇයි මම? ඒ වගේම දැන් සුළු පක්ෂ ටික අයින් වුණා ආණ්ඩුවෙන්. දැන් ඒක ආණ්ඩුවට ලොකු බලපෑමක්. මං හිතන්නේ සුළු පක්ෂ අයින් වුණා කියලා. සුළු පක්ෂ පොඩි යෝජනාවක් ඉදිරිපත් කළා තියෙනවා. මං ඒ යෝජනාව බැලුවා. ඒ යෝජනාවේ හරියට ABC කියලා විසඳුම් ඉදිරිපත් කරලා නැහැ. නමුත් අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒක වැරද්දක් නෑ. දැන් ඔවුන්ගේ අමිතිතනතුරු ඉවත් කළාට පස්සේ ඔවුන් කොහොමද විපක්ෂයට යනවානේ?
මම දන්නේ නැහැ. කියන්නේ අහලා බලන්න. අදහසක් ඉදිරිපත් කළාට ඒක වැරදි නැතුණාට එමෙතුමා දැන් අන්තිමට වැරදුණානේ උන්ට. මං හිතන්නේ ඒ කාරණා ඉදිරිපත් කිරීම නිසාවත් ඒ රැස්වීම නිසාවත් නෙවෙයි වෙන්නේ නැති. මට හිතෙන්නේ ඒ අදහස් මේ ඒක එහෙම හරියට මේ තියෙන ප්‍රශ්න වලට විසඳුම් ඉදිරිපත් කරලා නැහැ. ඊට වඩා විසඳුම් මගේ ළඟ තියෙන මට ඒ විසඳුම් ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් ඉතින් යම්සි අදහසක් කියලා තියෙනවා. ඒක වරදක් නෙවෙයි. ඔබ හිතනවාද ඩොලර් අරමුදේ අපි ඔබට මේ කර්මාන්තාම ඇමතුරේ කරගෙන යන්නේ නැහැ. ඩොලර් අරමුදේ ටග්ගල විසඳ ගන්න පුළුවන්. ඩොලර් අරමුදේ එහෙම ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඒ කියන්නේ තීන්දුවයි ගන්න ඕන. ඩොලර් අරමුදේ බේරගන්න එක අමාරුවක්. අපතුමා ඇත්තටම මේ විමල් විරාන්ත අපතුමා සහ ගම්මන්තිල ඇමතිවරයා ඉවත් කරන්න හේතුව දන්නේ නැහැ. ඒක මට ඒක එහෙම කියන්න බෑ. මට ඒක කියන්න බෑ. ඒක ඔබතුමාගේ ජනාධිපතිතුමාගෙන් අහන්න ඕන. ඔබතුමා හිටපු නියෝජ්‍ය මුදල් ඇමතිවරයෙක් නම් ඔබතුමාට හිතෙන්නේ නැද්ද දැන් රට වැටලා තියෙන තත්ත්වය ඊටම අමාරු අඩියක කියලා? නෑ. එහෙම නෑ. මම හිටපු නියෝජ්‍ය මුදල් ඇමති තවත් අමාත්‍යාංශ පහක් ප්‍රධාන අමාත්‍යාංශ පහක් දරන ගමන් තමයි නියෝජ්‍ය මුදල් ඇමති ධූරයේ දැරුවේ. ඔයිට වඩා අමාරු අවස්ථාවලට අපි එළඹිලා තියෙනවා. ඉතින් ඒ අයින් අපි ජය අරගෙන ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. 2009 වෙනකොට ලෝක ආහාර අර්බුදයක්, ලෝක මූල්‍ය අර්බුදයක්, ලෝක ආර්ථික අර්බුදයකුත් එක යුද්ධයට අපි මැදි වෙලා හිටියා. ඉඳලා අපි ඔයිට වඩා පහළට ඇදගෙන වැටුණා. හැබැයි 2012 වෙනකොට අපි ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වෙන රට බවට පත් වුණා. විපක්ෂේ කරපු දේවල් ඒ විපක්ෂයේ අය වගකිය යුතු ප්‍රධාන කාරණා කීපයක් නිසා තමයි මේ ඩොලර් අර්බුදය ඇති වෙලා තියෙන්නේ, මේ ආර්ථික අර්බුදය ඇති වෙලා තියෙන්නේ. ඒකටිය විවෘත වෙළඳපළට ගිහිල්ලි ඉවරලා ස්වෛරීව බැඳුම් කර දාලා බිලියන 13ක් පොඩි ගාණක් නෙවෙයි, බිලියන 13ක් මිලියන 13000ක් ඩොලර් මිලියන අර ණයට අරගෙන දැන් ඒවනේ මේ ගෙවන්න හිර වෙලා තියෙන්නේ. හම්බන්තොට වරාය බික්කා 1.4 බිලියන් ගත්තා. මොනවද කරේ? එක සත පහක් අපේ සංචිත වලට ආවේ නැහැ. මේ වතුමයි මේක වෙච්ච අපරාධ. තහනම් වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇති කරපු අර්බුදයේ හින්දා මේ රට විශාල අනාරක්ෂිත තත්ත්වයකට ඇදගෙන වැටුණා. ඒ නිසා සහරාන පහර දුන්නා. මේ සියල්ලට වක් කියන්න ඕනේ අය නේද? හොඳයි. මම ඕන එකට කැමති. මම ඕන දෙන වගකීමක් හරියට කරනවා. කෘෂිකර්ම ඇමති හැටියට, පසු සම්පත් ඇමති හැටියට, අධ්‍යාපන ඇමති හැටියට, සමෘද්ධි ඇමති හැටියට හරියට මගේ වගකීම් ඉෂ්ට කරලා තියෙන. ක්‍රීඩා ඇමතිවරයා හැටියට, යෞවන කටයුතු ඇමතිවරයා හැටියට හරියට වාර්තාපිත වාර්තා තියලා වගකීම් ඉෂ්ට කරපු කෙනෙක්. එහෙනම් බොහොම ස්තුතියි.